ආලෝකයේ අසිරිය එක කොටස. මෙම වීඩියෝ තුලින් ප්‍රධාන මාතෘකා තුනක් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. පරිසරය කියන්නේ කුමක්ද? පරිසරයේ තියෙන දේවල් මොනවාද? ඒ වගේම සුදු ජීවීන් කියන්නේ කවුද කියන එකත් මේ වීඩියෝවෙන් මම ඔයාලට කියලා දෙනවා. වීඩියෝ අවසාන වනතුරු රැඳිලා ඉන්න. පාඩම ආශ්‍රයෙන් අභ්‍යාසයකුත් මම ඔයාට සකස් කරලා තියෙනවා. හරි. ඔයා මේ වීඩියෝ බලන එක පොඩ්ඩක් නවත්තලා ඔයාගේ වටපිටාවේ තියෙන්නේ මොනවාද කියලා පොඩ්ඩක් බලන්න. පරිගණකයක්, රූපවාහිනියක්, පොත්, පැන්සල්, මේස, පුටු, ජංගම දුරකථනයක්, ඒ වගේම ඔයාගේ පවුලේ සමාජිකයන්. මේ වගේ දේවල් නේද ඔයාගේ වටේ තියෙන්නේ? ඔයා පොඩ්ඩක් නැගිටලා ගෙවත්තට ගිහිල්ලා බැලුවොත් ගෙවත්තේ මොනවද තියෙන්නේ? ගස්, සතුන්, පාෂාණ ආදිය නේද? අපි මේ කතා කරපු හැම දෙයක්ම ඔයාගේ වටපිටාව නේද? එහෙනම් දැන් බලමු පරිසරය කියන්නේ කුමක්ද කියලා. පරිසරය කියන්නේ අප ඇතුළුව අපේ වටපිටාවයි. ඔයා අහලා ඇති සමහරු කියනවා අපි ජීවත් වෙන පරිසරය සුන්දරයි කියලා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? අපි ජීවත් වෙන වටපිටාව සුන්දරයි කියන එක නේද? ලෝකේ විවිධ පරිසර තියෙනවා. වනාන්තර පරිසරයක වැඩිපුර තියෙන ශාකහස් සතුන්. නාගරික පරිසරයක වැඩිපුර තියෙන්නේ රථවාහන, ගොඩනැගි, ඒ වගේම මිනිසුන්. පන්ති කාමරේ ඩෙස්ක්, පුටු, බ්ලැක් බෝඩ්, එහෙම නැත්නම් වයිට් බෝඩ්, ළමයි වගේ දේවල් තමයි තියෙන්නේ. පරිසරයේ තියෙන දේවල් අපිට බැරිද වර්ගීකරණය කරන්න? පුතාල දුවල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා හිතුව හරි, පරිසරයේ තියෙන දේවල් අපිට ජීවී හා අජීවී ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් නේද? ඔයා මේ රූපේ තියෙන දේවල් ජීවී හා අජීවී ලෙස වර්ග කරන්න උත්සාහ කරන්න. බලන්න ඔයා කරපු දේ හරිද කියලා. ජීවීන් අජීවීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ජීවීන්ගේ ලක්ෂණ මොනවාද කියන එක ජෛව ලෝකයේ අසිරිය පාඩමේ දෙවන කොටසින් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා දන්නවද? ජීවීන් ප්‍රධාන ආකාර තුනක් ඉන්නවා. ඒ තමයි ශාක, සතුන් හා සුත්‍ර ජීවීන්. ශාක හා සතුන් වලට පහසුවෙන්ම වෙන් කරගන්න පුළුවන්. ඒත් කවුද මේ සුත්‍ර ජීවීන්? සුත්‍ර ජීවීන් කියන්නේ අපේ ඇස් දෙකට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. ඒ කියන්නේ හොල්මන් අවතාරය ඉති වෙන්නේ සුදු ජීවීන්ටද? නෑ. විද්‍යාවේ අපි සුදු ජීවීන් කියන්නේ පියවියසට නොපෙනෙන අන්වීක්ෂීය ජීවීන්ට. බලන්නකෝ මේ වීඩියෝ සුදු ජීවීන් කතරම් අපූර්වද කියලා. මේ අපූර්ව යාළුවෝ බලන්න නම් ඔයාට සංයුක්ත ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරන්න වෙනවා. මොකක්ද මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන්නේ? ඉතා ශුද්ධ වස්තු නිරීක්ෂණයට විද්‍යාගාරයේ තියෙන හරි අපූර්ව උපකරණයක් තමයි සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන්නේ. දැන් බලමු මේ ප්‍රශ්න වලට ඔයාට පිළිතුරු සපයන්න පුළුවන්ද කියලා. සෙනු ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටින විට ඔහු අවට විවිධ දෑ ඇති බව නිරීක්ෂණය කරන ලදී. සෙනුත් ඇතුළු ඔහු අවට ඇති දෑ පරිසරය ලෙස හඳුන්වයි. ගෙවත්තේ ඇති දෑ ජීවීන්, අජීවීන් හා සුත්‍ර ජීවීන් ලෙස වර්ගීකරණය කළ හැක. ගෙවත්තේ දක්නට ලැබුණු ශාක ජීවීන් ලෙසද, විශාල පාෂාණයක් අජීවීන් ලෙසද සෙනුත් විසින් හඳුනා ගන්නා ලදී. ගෙවත්තේ තිබූ දිය කඩਿੱත්තකින් ගත් ජල සාම්පලයක් සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ සෙනුට දක්නට ලැබුණේ කුඩා ජීවී ආකාරයකි. එම ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස ඔහු පසුව හඳුනා ගනී. සෙනුත්ගේ නිවස
අවට වටපිටාව කෙතරම් සුන්දර දැයි සෙනුට්ට සිතුනි. අද වීඩියෝවෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. මේ පාඩම් මාලාවේ දෙවන කොටසින් හමුවෙමු. ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි දාන වීඩියෝ ඉක්මනටම බලන්න bell icon එක click කරන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝව share කරන්න.